Now, live at 12. ආයි බොවන් එක්වන් නාදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සම්බරතරතුරු ප්‍රකාශය live at 12 සුපුරුදු පරිදිව අදත් ඔබ හමු වන මම සජිත් රණසිංහ මම ෆාතිමා නස්රින් අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්ටත් කොවිඩ් ආසාදනය වෙයි දැන් අපි දන්නේ නැහැ දැන් අපිත් එක්ක ඉන්න කී දෙනෙකුට තියනවද කියන එක ඊයේ දිනේදීත් කොවිඩ් මරණ 4ක් මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 229 දක්වා ඉහළට නාලේ අනතුරකින් භික්ෂුන් වහන්සේ නමක් කපවත් වෙයි අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ ලොව පුරා කොවිඩ් ආසාදිතින් කෝටි 9 ඉක්මවයි 65 දිනක සමග අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමු වෙයි ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ අතර COVID-19 ආසාදිතින් 535 දෙනෙකු ඊයේත් මෙරටින් හඳුනාගත් අතර මරණ 4ක්ද ඊයේ දිනේදී වාර්තා වුණා. COVID-19 ආසාදනය වී සිටියේදී මියගිය බවට ඊයේ වාර්තා වූ රෝගීන් ගල්කිස්ස, කාතන්කුඩි, වැල්ලම්පිටිය සහ රත්නපුර ඕපනායක ප්‍රදේශවල පදිංචි කරුවන්. ඔවුන් අවුරුදු 58ත් 74ත් අතර වයසේ පසුවන්නන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර COVID-19 ආසාදනය වූ රෝගීන් 535 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත් අතර ඔවුන්ගෙන් 517 දෙනෙකු හඳුනා ගැනුනේ පැලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතවයි. සෙසු 18 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රිතව හඳුනාගෙන තිබුණා. ඊයේ හඳුනාගත් රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වුණේ කොළඹින්. එම සංඛ්‍යාව 148ක් ලෙස දක්වුණා. එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කෙන් රෝගීන් 111 දෙනෙකුත්, කෑගල දිස්ත්‍රික්කෙන් රෝගීන් 64 දෙනෙකුත්, ගම්පහ දිස්ත්‍රික්කෙන් රෝගීන් 59 දෙනෙකුත් හඳුනාගෙන තිබුණා. මේ අතර තමන්ටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් කිම් මහතා පවසනවා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ තමන් නිරෝධායනය සඳහා යොමු වූ බවයි එමෙන්ම ඉක්ුත් දින 10 තුළ තමන් හා ඇසුරු කළ අයගෙන් ඔහු ඉල්ලා සිටින්නේ වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි මේ අතර රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතාට COVID-19 ආසාදනය වී ඇති බවට මීට පෙර හඳුනාගත්තා ඔහුගේ ආශ්‍රිතයින් 118 දෙනෙකු මේ වන විට PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ අතර දයසිරි ජයසේකර මහතා මීට දින 12කට පෙර හමු වී තිබීම හේතුවෙන් තමන්ද PCR පරීක්ෂණයක් සඳහා යොමු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන්ට වෛරසය ආසාදනය වී නැති බවට එම පරීක්ෂණයෙන් තහවුරු වූ බවයි. පාර්ලිමේන්තුවෙන් 224 දෙනාට PCR පරීක්ෂණයක් පටන් ගන්නවා. එහෙම අවශ්‍ය නැහැ නේද? යාගේ ෆස්ට් කන්ටැක්ට් ආශ්‍රිතයන්ව PCR කරලා බලන්න. संख्या මේ හේතුවෙන් වවුනියාව නගරයේ බසාර් වීදියේ ධර්මලිංගම් වීදියේ සහ එළවලු වෙළඳපොළ මාර්ගයේ ඇතුළු මාර්ග කිහිපයකට සංචරණ සීමා පැනවීමටද සෞඛ්‍යංශ පියවර ගත්තා. මේ අතර ඊයේ දිනේදීත් බස්නාහිර පළාත තුළ මුහුණු ආවරණය කර නොමැති පුද්ගලයන් 166 දෙනෙකු PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. ජනවාරි 5 වෙනිදා සිට මේ දක්වා දින 5කට ආසන්න කාලය තුළ බස්නාහිර පළාත පුරාම මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයන් 2191ක් සම්බන්ධයෙන් ක්‍රියා කර තිබෙනවා. ඒ වගේම ඒ අය PCR පරීක්ෂණ සෝ හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට ලක් කර තිබෙනවා 24 දිනේ කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගෙන තියෙනවා තවමත් 700කට ආසන්න සංඛ්‍යාවක් PCR පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබෙනවා මේ අතර බස්නාහිර පළාත සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් හෙට දිනේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ හෙට සිට කාර්යාල සහ ආයතන සම්බන්ධයෙන් මෙන්ම පාසල් ළමුන් ප්‍රවාහනය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි අපේ අවධානය යොමු වෙලා තිබෙනවා ලංකාවේ සියලුම ප්‍රදේශවල නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කිරීම පිළිබඳව තව මෙහෙයුමක් හෙට දිනේ සිට ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම මේ මෙහෙයුමේදී බලාපොරොත්තු වෙන්නේ කාර්යාලවල ආයතනවල අදාළ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීම. ඒ වගේම හෙට දිනේ සිට නැවත ලංකාවේ සමහර ප්‍රදේශවල පාසල් පටන් ගැනීමට නියමිතව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි අවධානය යොමු කරනවා පාසල් බස් රථ
පොදු ප්‍රවාහන සේවා වෑන් රථ සෞඛ්‍ය සිරිත් අනුගමනය කරන්න නිරන්තරයෙන් දරුවන්ට මුඛාවරණ ගලවන්නට දෙන්නට එපා රියදුරන් කොන්දොස්තරවරුන් ඒ වගේම පාසල් ප්‍රවාහන සේවාවල සහායකින් රියදුරන් මේ ගැන අවධානය යොමු කළ යුතුයි ඒ වගේම රථ වාහන අංශවල පොලිස් නිලධාරීන්ට අපි උපදෙස් ලබා දී තිබෙනවා නිරන්තරයෙන් මෙම පාසල් බස් රථ වෑන් රථ නිරන්තර පරීක්ෂාවට ලක් කරන ලෙසට මෙතර පොළොන්නරුව වැලිකන්ද නගරයේ වෙළඳ සැල් 7කින් කොවිඩ් ආසාදිතින් 7 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එීම වෙළඳ සැල් ආශ්‍රිතව කරන ලද අහමු PCR පරීක්ෂණ 19කින් හඳුනාගත් ආසාදිතින් රෝහල්ගත කිරීමට පියවරගත් අතර ඔවුන් වැලිකන්ද සහ කාතන්කුඩි ප්‍රදේශවල පදිංචි කරුවන්. මෙතර කොවිඩ් ආසාදනයේ වී ඇති මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතායිකුත් අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වී තිබුණා. මේ හේතුවෙන් මේ මහතා පාර්ලිමේන්තුවේ ඇසුරු කළ හා ආගිය ස්ථාන පිළිබඳ CCTV දර්ශන පරීක්ෂා කරමින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරෙන් ප්‍රනාන්දු මහතා ස්වර්ණවාහිනියට ප්‍රකාශ කළේ. ලෝක බලවතුන් කිහිප දෙනෙක්ම කොවිඩ් එන්නත ලබාගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර ලෝ පුරා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 9 සීමාව ඉක්මවා ගියා. जॉन्स हॉपकिंस विश्वविद्यालय कोविड तुरुतुरु मध्यस्थाने अद निकुत कल वार्ता वलट अनुव लोव कोविड आसादितीन संख्याव कोटि 9 सीमाव इक्मवा गिया मेवन विट रटवल 218 क व्याप्त वी अति वायरस आसादनीय वीमेन मियगिय पुद्गलिन्गे संख्याव 19,34,000 कट अधिकाय कोविड वायरसयट एरेहिव निपद वू एन्नत लोक बलवतुन विसिन लबा गन्ना आयुरु पसुगिय कालयेदी देख गनीमट लबुणा ईये दिनेदी 94 वी अति ब्रितानिये देवनी एलिसबेथ रजन सह एगे सेमियावन 99 वी अति एडिनबरो आधिपाधिवरया एन्नत लबागिन अति बव विदेशमा පෙබරවාරියේ සැමරෙන චීනයේ අවුරුද්දට පෙර ආතුව සියලුම වැසියන්ට ලබා දීමට චීන රජය අපේක්ෂා කරනවා. මෙතර COVID-19 වෛරසයේ ආරම්භය පිළිබඳ සුවා බැලීමට පැමිණීමට නියමිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම පිළිගැනීමට චීනය සූදානම් බව ඔවුන් පවසනවා. ගම සමග පිළිසඳර වැඩ සමග යලි ගමට ජාතික වැඩසටහන වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ එක්ුණා. එදී පොල්පිටිගම ඉරුදෙනියාය ප්‍රදේශයේ ජනතාවගේ නොවිසඳුණු ගැටලු රැසකට විසඳුම් ලබා දීමට අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තා. ගම සමග පිළිසඳර වැඩ සමග යලි ගමට ජාතික වැඩසටහන වෙනුවෙන් ඊ අග්‍රාමාත්‍යවරයා මකුලපොත කට්ටම්බේරියේ ආය ප්‍රාථමික විද්‍යාලයේ පැවති ජන හමුවට එක්ුණා. මෙහිදී දශක කිහිපයක පටන් ඉරුදෙනියාව ජනතාවට මුහුණ පාන්න සිදු වී තිබූ ගැටලු වලට අග්‍රාමාත්‍යවරයා විසින් ස්ථිර විසඳුම් ලබා දුන්නා. මේ වෙනකන් කිසිදු ජනනායකයෙකුට මේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව හරහා ලක්වන අඩන්තේත්තන් වලට ස්ථිර සාර විසඳුමක් ලබා දෙන්නට හැකියාව ලැබුණේ නැහැ කරු අගමැතිතුමනි. තමන්ගේ බවභෝග වලින් ලැබෙන ආදායමෙන් නිස්තිරතර නිවසක් හදා ගන්නකොට වගා කරන ඉඩමේ අලුතෙන් ලිඳක් කපනකොට ඒ ලිඳේ වතුර නැති වෙන කාලට මඩ ටිකක් ගොඩ දාගන්නකොට වනජීවි දෙපාර්තමේන්තුව ඇත්තරම නඩු පවරනවා. කොම්බේදි කීයක් මේ වනාලි ගැටුම සමතේකට පච් කර ගන්න අවශ්‍ය වෙන ප්‍රතිපාදන සලස්සන ගන්න. ඒ අනුව කටයුතු කරන්න අපි ඉන්නයි. ඒකෝට ඉඩම ඉඩම් දෙන්න පුළුවන් දෙකට. නීත්‍යානුකූලව දෙන්න පුළුවන්. හොඳයි ඒක කවදාද පටන් ගන්න? අපි එකඟතාවය දීලා තියෙනද? ඒ අනුව මේ මොකද්ද කොන්දේසිය තියෙන්නේ වල්ලාලි පලි කඩේකට ජනතාවගේ විරෝධයක් තියෙනවා. අරු අගමැතිතුමනි මේක වැව් ගණනාවක් තියෙනවා කැලේ ඇතුලේ මාස 3කින් අපිට මේ ප්‍රශ්නේ විසඳ දෙන්න ඔබතුමා නියෝග කෙරුවොත් මේ ප්‍රශ්නේ මෙතනින් අහවරේ නැත්තම් මේක දේශපාලන වාසි යන සමහරු හැබැයි ජනතාව පාවිච්චි කරුවට ජනතාවට කවදාක්වත් ආණ්ඩුවකින් උදව්වක් ලැබුණේ නැහැ මාස 3කින් පටන් ගන්න නැහැ කියන්නේ නේ ඒක මාස 3කින් වටන්ගෙන ඉවර කරනවා අපිට මේ ඔන්ලයින් පාඩම් වලට සම්බන්ධ වෙන්න විදියක් නැහැ සිග්නල් නැති නිසා සිග්නල් හොයාගන්න අපි ගහකට හරි ගලකට හරි නගින්න ඕනි ඔබතුමා අපිට මේ උදව්ව කරලා තින් ඔබතුමාට ගොඩාක් පින් සිද්ධ වෙයි 68ක් තියෙනවා ග්‍රාමීයදාරී කොටස් කුණෑගල දිස්ත්‍රික්කේ කුජි පහසුකම් වලට ඒ කියන්නේ මොනම ආකාරයකම සම්බන්ධ වෙන්න බැරි අගමැතිතුමනි ලබන මේ අවුරුද්දේ ජූලි ජූලි 31 වෙනිදා අපි බලාපොරොත්තු වෙන මේක ඉවරයක් කරන්න. එතකොට මම හිතන මේ දුවදරුවන්ට මේ ප්‍රශ්නේ විසඳෙයි කියලා. කිට්ටුට තියනවා. එතකොට දැන් සද්ද පටන් ගන්න නැහැ.
යුක්‍රේනයෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වීම සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන වේදිකාවේ වැඩි වශයෙන් කතාබහට ලක් වෙනවා. මේ ඒ පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස්. संचार कर्मांत नियुत लंकावे लक्ष तीयक प्रमाण तीन अभी नियम व्याप्ति अकीट युक्रेन वायु गिना बला मे संचार व्यापार दीट करण पुलवांद मे आकार अड़पाड़वां वरदी पुलवां युक्रेन लॉकडउन लंका वट गिना मे युक्रेन जाति जनवरी बिसी हतर विनक युक्रेन दिहितवे कौद मे उल मोटल तीन दुगा युक्रेन संचार नियमित मम श्रीलंका महाजन पक्ष जाति निधास श्रीलंका पुदुजन श्रीलंका ශ්‍රීලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළමිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනේ සිට අපේක්ෂා කරන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර පවතින වර්ෂාපතනය හේතුවෙන් ජලාශ රසක් වාන්දුට විවෘත කර ඇති අතර එම ජලාශවල පහළ සිටින ජනතාව විමසිල්ලෙන් සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. दिवेने विविध प्रदेश वलटेदेन वर्षापतने हेतु जलाश रसक वांदुरुट विवृत करति बेनप पोलोनर पराक्रम समुद्रे वांदुरुट दायाद पेरपरूवन विवृत करति बुने मेलेसे पुतलम प्रदेश टेदेन वर्षापतने हेतु तब्बुव जलाशयद वांदुरुट हतरबेगिन विवृत करति बेनप एमेन्म उतुरु मेद पलातट बालपैति वर्षापतने हेतु पदवीय जलाशय वांदुरुट विवृत करति बेनप उलहिटिय रक्किंद निउन जलाशय वांदुरुट हताक विवृत करति बुने मेलेसे කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුර උතුර මැද නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලට අද දිනේ සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි. එම පළාත්වල ඇතැම් ප්‍රදේශයන්ට මිලිමීටර 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින පැලදිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. දිවයින පුරා අහස වලාකුලෙන් දරව පවතින ඇති. අද දිනේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ගුරුම් සහිත වැස්සම අපේක්ෂා කරන්නේ උතුර නැගෙනහිර උතුර මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි අද දිනේදී අපේක්ෂා කළ හැකි. එවැගේම දිවයිනේ අනිකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසිද ඇති වීමේ හැකියාවක් පවතිනවා. උතුර සහ උතුර මැද මීරිගම රෝහලට ඇතුළත් කරනු ලැබුවා. නිට්ටඹුව ගිරුල්ල මාර්ගයේ නාල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වුණේ අද අලියම 2:30ට පමණයි. මෝටර රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින් තිදෙනෙකු තුවා ලැබුවා. ඒ අතරින් බරපතල තත්ත්වයේ පසු හිමිනමක් අපවත් වී තිබෙනවා. මෙසේ අපවත් වී ඇත්තේ මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශී විහාරස්ථානයක වැඩවිසූ පූජ්‍ය මහියංගනේ විමලසරණ මැති 24 හැදිරි දිවියේ පසු හිමිනමක්. අනතුරින් තුවා ලැබූ මෝටර රථයේ ගමන් කළ අනිත් දෙදෙනා මීරිගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය පවසන්නේ අන්තර ලක් වූ මෝටර රථයේ පැදූ පුද්ගලයාට රියදුරු බලපත්‍රයක් නොමැති බවයි. අන්තර සම්බන්ධයෙන් මීරිගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා. කතරගම විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදු කළ වැටලීම් කිහිපයකදී ගංජාහෙන් රසක් විනාශ කිරීමට පියවර ගත්තා. මෙහිදී අත්අඩංගුවට පත්සකකරුවන් සංඛ්‍යාව 3ක්. තනමල් විල දුල්ලෑව ප්‍රදේශයේ හොර රහසේ වගා කර තිබූ ගංජාහෙන් රසක් මෙසේ වටලනු ලැබුවා.
ඒ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදී මෙම වැටලීමේදී එක් ගංජා හේනක සංගවා තිබූ වියලි ගංජා කිලෝග්‍රෑම් 24යි ග්‍රෑම් 400ක් හා බෙහෙත් කොටන තුවක්කුවක්ද පොලිස් බහරයට ගත්තා. එෙහිදී සැකකරුවන් 3 දෙනෙකුද අත්අඩංගුවට ගැනුණා. ඉන් අනතුරුව තවත් ගංජා හේන් 3ක්ද වටලනු ලැබූ අතර එහි වගා කර තිබූ ගංජා පැල විනාශ කිරීමටයි විශේෂ කාර්ය බලකා නිලධාරීන් පියවර ගත්තේ. විශේෂ කාර්ය බලකාය පවසන්නේ තවදුරටත් ප්‍රදේශයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි. අලුතින් කහවගාව ඇරඹූ ඇඹිලිපිටිය වැලිගිපොළ ප්‍රදේශයේ ගොවීන්ට නිසි තාක්ෂණික උපදෙස් නොලැබීම හේතුවෙන් ඔවුන් අර්බුදකාරී තත්වයකට මුහුණ පා සිටිනවා. අක්කර 20කට වඩා කහවගා කළ මේ ගොවීන් පවසන්නේ වගාව ආරම්භ කර වසරකට ආසන්න වී තිබුණත් ප්‍රදේශයේ කෘෂි නිලධාරීන් කිසිවෙකුගේ සහාය තමන්ට නොලැබුණු බවයි. වැලිගිපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් ගොවිබිම් අක්කර 20ක පමණ මේ ගොවීන් කහවගාව සිදු කර තිබෙනවා. प्रथम वतावटाई मे गोवीन कहवगाव सिदुकरात्ते पवतीन इल्लुम हेतुएन कहवगावट यमुहुवद तमंट अवश्य ताक्षणिक दनुम नोमेतिकमिन मेवन विट कहवगाव विनाश वीमे अवधानमकट लक्वैति बवाई औन पवसान्ने कुसगारमे आवा अविल्ला किव्वा वितराई कियला बीज दुन्नेत नै पोर दुन्नेत नै हितोन क्रमे किव्वेत नै पात्या दन्न ओन क्रमे किव्वेत नै अपि हितु मतरा मेक हदान यान्ने राज्य जनकयाता मोकवाम अपिट लबुन्ने मोको जनाधिपतिमा मेक निर्देश करला एति හැමදැනටම කියන්න කියලා නමුත් රත්පුති දිස්ත්‍රික්ක පාදේ දිලංග කාර්යාලය කෙනෙක් ආවා ෆෝම් එක පුරවන්න ගියා මේ අපිට දෙනවා මේකට ආධාරයක් නමුත් ආධාර ගත්තා දන්නේ නැහැ දුන්නේත් නැහැ අපිට තව බලන්න ආවෙත් නැහැ ඊට පස්සේ කහපැලෑටි ක්‍රමයෙන් වර්ධනය වුවද ඊට යෙදිය යුතු පොහොර වර්ග පිළිබඳ අනවබෝධය හා අවශ්‍ය පොහොර හිඟකමද ගැටලුවක් බවයි ගොවින් පෙන්වා දෙන්නේ කහ ගොවියා කියන්නේ මූලිකවම දාතනලා දෙන මේ මොනතරේ කො මේ අල පොහොර කියලා වර්ගයක් තියෙනවා ඒක හම්බෙන්නත් ඕනේ නැන්නම මේ යූරියා හම්බෙන්න ඕනි අනි පොරවර කරා යූරියායි රතු මේ මේ භාවිතා කරන රතු කුඩු ගෙලා ඒ දෙක අනිවාර්යයෙන්ම හමු වෙන්න ඕනි මේ කහ නියම අස්සන්න ලබා ගන්න. දැන් රටේ මඩ පොර කියන එක තහනම් කරනවා නම් අර පොර වර්ග දෙක අනිවාර්යයෙන්ම මේ සියලුම ගොවිතැන් කරන්න අවශ්‍යමයි මිනිස්සුෙකුට. පොරයි වතුරයි නැති නිසා තමයි මේ මෙලා තියෙන්නේ. කහවගාවක් කරන්න බෑ. පොරත් නැහැ මේවට වතුරත් නැහැ. එළඹෙන මාර්තු අප්‍රේල් මාසයන් වන විට කහ අස්වනු නෙලීමට නියමිතව තිබුණද එසේ නෙලා ගන්නා අස්වැන්නට අගය එකතු කර වැඩි ලාභයක් ලබා ගන්නා ආකාරයේද හරිහැටි නොදැනීම ගොවින්ට ඇති තවත් ගැටලුවක්. කොටපල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් මොරවක පාසල් මාවතේ සිට පොල්ගස්විල දක්වා වූ මාර්ගය දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. මාර්ගය භාවිත කරන ගම්මාන පහක පවන ජනතාව පවසන්නේ මේ ගැටලු අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළද පිළියමක් නොලැබුණු බවයි. කොටපල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් මොරවක පාසල් මාවතේ සිට මොරවක් කන්දහරහා පොල්ගස්විල දක්වා වූ කිලෝමීටර් 6කින් යුත් මේ මාර්ගය මේ වන විට දැඩි ලෙස අබලන් වී තිබෙනවා. කිසිම වාහනයක් එන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ පාර. කිලෝමීටර 6මාරක් ප්‍රධාන මාර්ග දෙකකට සම්බන්ධ කරන පාරක් දෙපැත්තෙන්ම ඉදි කරලා තියෙනවා පාලම් නමුත් මැද මේ මාර්ගය ඉදි කළා නැහැ අසනීප වෙන අයගේ ජීවිත මේ පාරේ හින්දා ඉක්මනටම නැති වෙලා යනවා ඉතින් ඒක හරිම ඛේදනීය තත්ත්වයක් ඉස්කෝලේ යන ළමයි ගොඩක් ඉන්නවා ගොඩක් ළමයි ඉස්කෝලේ යනවා එයාලට ඉස්කෝලේ යන පාරක් වෙනවා කලබලෙට යන්න ගියාම ওই පරිපලේ වැටිලා අනන්ත තුවාල වෙලා තියෙනවා ළමයිට ඔබලන් වූ මාර්ගයේ රථ වාහන ගමන් කිරීමටද නොහැකි වීම නිසා ගම්මුන් සකසාගත් පියගැට පෙළකින් ගොස් වගා බිමක් හරහා වැටි ඇති විකල්ප මාර්ගයක් භාවිත කරන බවයි අප වාර්තාකරු පැවසුවේ ගම්මුන් මොහොන දී සිටින මේ ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. වහින දවසට හරියට යන්න විදියක් නැහැ. සපත්තු දාංගිය සපත්තු වල මඩ සමහර දවස්වලට බෑග් වල ඉඳන්ම මඩ ඉහිලා තියෙනවා. යන්නේ බොහොම මාරුවෙන්. අපි කියන්නේ ඉතින් අපේ පාර ඉක්මනටම හදලා දෙන්න කියලා. මට පාර හදලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. මට වෙන මොනවත් ඕනේ නැහැ. විදුලි ආලෝකය මැදේ රාත්‍රී කාලයේද ක්‍රීඩා කළ හැකි වොලිබෝල් පිටියක් විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරම මහතා අතින් ඊයේ විවෘත වුණා. කෙසේ වෙතත් එහි පළමු තරඟය අතරතුරදීම විදුලිය විසන්ද වීම කැපී පෙනුණා. මොරවක කොඩිකාරගොඩ ප්‍රදේශයේ අලුතින් ඉදිකෙරුණු දිවාරාත්‍රී වොලිබෝල් ක්‍රීඩා පිටියක් ඊයේ විවෘත කෙරුණා. ඒ විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරම මහතාගේ ප්‍රධානත්වයෙන් අනතුරුව විදුලි ආලෝකය මැදේ පළමු වොලිබෝල් තරඟය මෙලෙස ආරම්භ වුවත් මද වේලාවකින් විදුලිය විසන්දි වුණා. Sağ olun.
අදහස් දැක්වීමේදී අමාත්‍යවරයාද ඒ පිළිබඳව අදහස් පළ කළා. අද දවසේ විශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යයන් අපට ලබා දුන්නා. ඉතාම විශිෂ්ට තරගයක් අපි දැක්කා. මේ වේදිකාවේ කෙවුනේ පරාජය වළක්ව ගන්න බොහෝ දේවල් සිද්ධ වෙනවා කියලා. උපසභාවතුමා පේන්නේ නැහැ. උපසභාවතුමා කොච්චර උත්සාහ ගත්තත් වැඩක් උනේ නැහැ. ගිය වේගෙම්ම ඩලස් ගලා අපෝ කරන්ට් ආව. නේද? ඩලස් ගාලා ගියයි කියලා බලාගෙන හිටියේ. ගල්කිරියාගම ආණ්ඩියාගල මහවුරුලෑව පුරාවිද්‍යා ස්ථානයේ කිසියම් පිරිසක් විසින් ඩෝසර් කර තිබෙනවා. ඒ සඳහා යොදාගත් බැකෝ යන්ත්‍රය සහ රියදුරු අත්අඩංගුවටගෙන ඇති බව ගල්කිරියාගම පොලිසිය ප්‍රකාශ කළා. මේ අතර ප්‍රශ්නගත මියගමුව මුන්නක්කරය කඩුලාන පරිසරය ආශ්‍රිතව ඉදිකර තිබෙන ක්‍රීඩා පිටිය සම්බන්ධයෙන් ආරවුලක් ඇතිව තිබෙනවා. එම ස්ථානයේ පස් ඉවත් කිරීම සඳහා නිලධාරීන් පිරිසක් පැමිණි අවස්ථාවේදී මීගමුව මුන්නක්කරේ ප්‍රදේශයේ දූපතක පිහිටි මේ ක්‍රීඩා පිටිය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවකදීද වනජීවී නිලධාරීන් හා ප්‍රදේශවාසීන් අතර උණුසුම් කතාබහක් ඇති වුණා. දේශපාලන බලධාරීන්ගේ මැදිහත් වීම මත එය తాවකාලිකව සමතේකට පත් වූ අතර ඒ සම්බන්ධයෙන් මීගමුව අධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබෙනවා. එවන් පසුබිමක ඊයේ නිලධාරීන් පිරිසක් මෙහි පස් ඉවත් කිරීමට පැමිණීමත් සමග ප්‍රදේශවාසීන් ඊට විරෝධය පළ කළා. උසාවි නියෝගයක් ලැබුණයි කියලා. ඒ උනට අපිට දැනුම් දුන්නේ උසාවි නියෝගය ලැබුණයි කියලා. අපිට කිව්වේ රාජ්‍ය ඇමති එනකම් මෙතන නතර කරන්න කියලා. රාජ්‍ය ඇමතිවත් මෙතන දැනුම් දුන්නේ අපිට. අපි කීපතාවක්ම කියලා ඇමතිවරු පවා මේක කියලා මේක අපිට දෙන්නම් කියද්දි කාගේ හස්තයකින්ද කාගේ බලපෑමකින්ද මේක වෙන්නේ? අක්කර අටක දූපතක හෝටලයක් ගහලා තිනවා බැකෝ තාම තිනවා. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් හෝටලේ තියෙන බැකෝ එක පවා ඉවත් කරන්න. එහෙම කරන්නේ නැතුව අයිතිවාසිකම් උල්ලංඝනය කරලා මේ ජනතාවට හිමි භූමිය නැති කරලා මේක පුද්ගලීකරණය කරන්න මේක කලපුව දූපතක් හරලා කලපුවක් බවට පත් කරන්න යනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ උන් බලධාරීන්ගේ ක්‍රියාවට විරුද්ධ වීම හේතුවෙන් තමන්ට පහර දීමක්ද සිදු කළ බවයි. මේ පාරත් ඇදිලා තියෙන තැලුමත් තියෙන ඔළුව කැරකිල්ල වැටුණත් එක්ක මම මෙතන දැන් පොලිසියෙන් ගැහුවේ පිට්ටනිය ආරණ්ඩ ආපු නිසා තමයි අපි ඒක වළක්වන්න ආපු නිසා තමයි මට ගැහුවේ මෙහෙම. ඊයේ මීගමුවේ සංචාරයක නිරත වූ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් අදාළ පහර දීම ගැන මාධ්‍යවේදීන් විමසුවා. ඒ කාන්තාවන්ට පහර දෙන්න පොලිසිය නිලධාරින් මම හිතන්නේ මේ මේ මීගම් පොලිසිය ඉන්නවයි කියලා. ඒක බොරු චෝදනාවක් වෙන්නේ නැති තියෙනවා නම් මට මේ සම්බන්ධයෙන් දැනුවත් දැනුවත් වීමක් වෙන්න ඕනේ. එහෙම දැනුවත් වීමක් මට වෙලා නැහැ. මේ අතර ගල්කිරියාගම ආණ්ඩියාගල මහහුරුල්ලෑව පුරා විද්‍යාස්ථානයකට අයත් භූමිය කිසියම් පිරිසක් ඩෝසර් කර ඇති බවට වනජීවී නිලධාරීන් කළ දැනුම් දීමකට අනුව අනුරාධපුර පුරාවස්තු ආරක්ෂණ විශේෂ පොලිස් ඒකකය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පුරා විද්‍යාස්ථානයේ ගල්කණු ඇතුළු ඉපැරණි පුරාවස්තු රැසක් පිහිටි අක්කරයක පමණ ප්‍රදේශයක් මෙලෙස විනාශ කර ඇති බව පොලිසිය පවසනවා. මේ ස්ථානයට යාබදින් පිහිටි භූමියේද පුරාවස්තු රැසක් ඇති බව පුරාවස්තු ආරක්ෂණ විශේෂ පොලිස් ඒකකය නිරීක්ෂණය කර තිබෙනවා. සිද්ධියට සම්බන්ධ ඩෝසරයේ සහහිරිය දුරු ගල්කිරියාගම පොලිසිය අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පැවසුවා. පුරාවස්තු විනාශයට සම්බන්ධ පුද්ගලයන් සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. මොරටුව එගොඩුවින ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 6800ක් ජංගම දුරකථනයක් සහ මත්කුඩු විකුණා උපයාගත් රුපියල් 9000ක් සමග අඹුසැමි යුවලක් එගොඩුවින පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සකකරුවන් අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කිරීමට නියමිතයි. මීරිගම මලවැන්න ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලයක් පැහැරගෙන පලා යමින් සිටි පුද්ගලයෙකු හිරිගල් වලකට වැටි මිය යමේ පුවතක් සීනිගම වැරල්ලාන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. රන්මාලයේ කොල්ලකා පලා යන ඔහු පිටුපස ගම්වාසීන් ලුහුබැඳ ඇති අතර එෙහිදී ඔහු වැරල්ලාන ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක දිව යද්දී පාසිවලින් වැසී තිබූ හිරිගල් වලකට වැටි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි රන්මාල කොල්ලකන කල්ලියකට සම්බන්ධ 24 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනවා. එසමගින් ලයිව් ඇට් 12 අදට අවසන්. ඔබට සුබ දවසක්.